මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ කමිටුවක් හරහා සම්පාදනය කරන ලද සංකල්ප පත්‍රිකාව හෙට දවසේදී එළිදැක්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී මේ මාධ්‍යම අපි කැඳවලා තියෙන්නේ. විශේෂයෙන් පහුගිය කාලේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ මේ රට මුහුණ දීලා තියෙන අභියෝග මොනවද? මුහුණ දීලා තියෙන අරමුද මොනවද? මේ ඉදිරි ගමන කොහොම වෙන්න ඕනද? මේ සම්බන්ධයෙන් විවිධ තීන්දුව తీරණ එළියට එනවා. එතකොට විශාල සමාජ කතිකාවක් ගොඩනගෙන අපි දකිනවා. එතකොට මේක අපි දකින කාරණේ තමයි ඉතිහාසයේ පුරාම වගේ මේ මොහොතේදී මේ කතිකාව මේ සාකච්ඡාව ගොඩනගන්නේ මේ සම්බන්ධයෙන් නිශ්චිත දත්ත තොරතුරු නොමැතිව නිශ්චිත විශ්ලේෂණයක් නොමැතිව ඒ සම්බන්ධයෙන් දැක්මක් හෝ අනාගතය සම්බන්ධයෙන් යම් සැලැස්මක් නොමැතිව කියන කාරණේ. දැන් ඉතිහාසයේ පුරාමත් අපි දැකපු කාරණයක් 1848දී මේ රටේ පළවෙනි වෛද්‍ය පීඨය බිහි වෙනවා. ඒ කොළඹ වෛද්‍ය විද්‍යාලය. ඉන් අනතුරුව මේ වන විට කාලයත් එක්ක මේ රට ඇතුලේ රාජ්‍ය වෛද්‍ය පීඨ 12ක් බිහි වෙලා තියෙනවා. මේ හරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ව්‍යාප්ත වෙනකොට සෞඛ්‍ය පද්ධතිය මුල් වෙනකොට ඒ ඉල්ලුමට සරෙන් ලෙස වෛද්‍යවරුන් බිහි කරන්න අවශ්‍ය කරන දායකත්වය මේ රාජ්‍ය වෛද්‍ය පීඨ 12 හරහා අවශ්‍ය දායකත්වය ලබා දීලා තියෙනවා. හැබැයි මේ පුළුල් කිරීම, මේ වර්ධනයන් සියල්ල යටතේදී මේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉතා තදින් සහ බොහොම තීරණාත්මක විදිහට රැකගන්න සහ ඒ ඉදිරියට අරගෙන යන්නත් සියලු පාර්ශ්ව එකතු වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. යම් මොහොතකදී මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා නම්, අභියෝග එල්ලෙනවා නම්, ඒ ප්‍රමිතිය බිඳ වැටෙනවා නම් ඒක වළක්වන්න ඒ වෙනුවට ප්‍රමිති නිර්මාණයකට අනුව මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ඉස්සරහට අරගෙන යන්න පාර්ශ්ව ගණනාවක් අංශ ගණනාවක් කැපකිරීම කරලා තියෙනවා ඉතිහාසයේ පුරාම. මොකද මේකේ වැදගත්කම තියෙන්නේ අපි දන්නවා මේ රටේ සෞඛ්‍ය සේවාව ලෝකයේ ඉස්සරහා කීර්තිනාමය දිනා ගන්නකොට ඒකේ ප්‍රධානතම පාර්ශ්ව කරුවෝ බවටපත් වෙන්නේ, ප්‍රධානතම කොටස් කරුවෝ බවටපත් වෙන්නේ මේ රටේ සෞඛ්‍ය සේවකයන්. එතකොට මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය නායකත්වය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්. ඒ නිසා ගුණාත්මක ඉහළ ප්‍රමිතියෙනුත් වෛද්‍යවරුන් මේ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම අතිශයින් වැදගත් කාරණයක්. අනිවාර්ය කාරණයක්. ඒ ගුණාත්මක ඉහළ ප්‍රමිතියෙන් යුක්ත ඒ දක්ෂ මේ රටේ රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය වචනේ පරිසමාප්තත්වයෙන්ම රකින්න පුළුවන්. ජීවිත බේරලා දෙන්න පුළුවන්. වෛද්‍යවරුන් මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බිහි කරලා තියෙන්නේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ. මේ වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාව ඔස්සේ. ඒ නිසා ඒ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය රැක ගැනීම කියන කාරණය හැම මොහොතෙදිම මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නකොට පළවෙනි කොන්දේසිය බවටපත් වෙනවා. ඉතිහාසයේදී විවිධ අවස්ථාවල විවිධ තීන්දුව తీන්න මේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අරගෙන තියෙනවා. සමහර තීන්දුව తీන්න අරගෙන තියෙන්නේ කිසිදු දුර දැක්මකින් තොරව. බොහොම අත්දැකීම් මත විදියට. තමන්ගේ හිතමනාපේ තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර පෞද්ගලික ආශාවන් ඉෂ්ට කරගන්න. එතකොට ඒව හරහා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය වෙච්ච හානිය, මේ රටේ සෞඛ්‍ය සේවාවට වෙච්ච හානිය, මේ රටේ වෛද්‍ය සිසුන්ට වෙච්ච හානිය අපි දැකලා තියෙනවා. 80 දශකයේ අගභාගයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඇති වුණු ගැටලු අන්තිමට අවසන් වුණේ වෛද්‍ය සිසුන්ගේ ජීවිත ගණනාවක් මේ රට අහිමි වෙලා. දැන් කවුගේ කාලේ සයිටම් ආයතනයේ සිදුවීමත් එහෙමම තමයි. කොමදේ රජ වෛද්‍ය දාරින්ග සංගමයේ මැදිහත් වීම තුළ මේ ප්‍රශ්නේ ජීවිත හානියකින් මෙහා කෙලවර කරගන්න අපිට හැකියාව ලැබුණා. දැන් මේ මොහොතේදී අපි ගත්තොත් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය මේ රට ඇතුලේ තියෙන ආර්ථික සමාජ දේශපාලන අනුබෝධයත් එක්ක බරපතල ගැටලු ගණනාවකට මුහුණ දෙමින් තියෙන්නේ. විශේෂයෙන් තියෙන සම්පත්වල බරපතල ගැටලු තියෙනවා. ආචාර්ය මණ්ඩලයේ හිඟකම විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එතනින් එහාට ඒ අතරතුරදී අපි දකිනවා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තවත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විවිධ තීන්දුව తీරන ගන්නවා. දැන් පහුගිය කාලේදී ඌව වෙල්ලස්සටත් වෛද්‍ය පීඨයක් නැවත ලැබෙනවා. එතකොට ඒත් එක්ක ඇත්තටම මේ රටේ වෛද්‍ය පීඨ තව කොච්චර අපිට තියෙන්න ඕනේ? අපි මේ වෛද්‍ය පීඨ පුළුල් කළ යුතුද? තව මේ රටට වෛද්‍ය පීඨ ඕනේද? එහෙම නැත්නම් තියෙන වෛද්‍ය පීඨ ටික රැකගන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නේ කොහොමද? ඒ වගේම දැන් රාජ්‍ය රෝහල වෛද්‍ය අධ්‍යාපනය ගැන විවිධ මාතෘකාන් ඉස්සරහට යනවා. එතකොට මේවා වල ඇත්ත කතාව මොකද්ද? ලෝකයේ ප්‍රවණතාවයන් මොනවාද? කලාපයේ ප්‍රවණතාවයන් මොනවාද? ඇත්තටම මේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ මොනවද? ඒ සම්බන්ධයෙන් අපි දකිනවා මිත්‍යා මත, වැරදි මත ගණනාවක් මේ සමාජය ඇතුලේ බොහොම තදින් ගිලා බහැලා තියෙනවා. එතකොට මිත්‍යා මත, මේ වැරදි තොරතුරු මත ගන්න තීන්දුව తీන්න හරහා අවසානයේ වැරදි ප්‍රතිඵල තමයි රටට එන්නේ. අවසානයේ වැරදි බොහොම දරුණු ප්‍රතිපාක තමයි රටක් විදිහට අපිට අතිදින සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉහි බලපෑම
අන්තිමට වෙන්නේ මෙරටේ සෞඛ්‍ය පද්ධතියට. ඒ කියන්නේ මෙරටේ ජනතාවගේ ජීවිතවලට. ඒ නිසා අපි විශ්වාස කරනවා රජයේ වෛද්‍ය දාරිකයේ සංගමයේ විදිහට මේ අභියෝගාත්මක වපසරිය හරියට කියවගෙන හරියට තේරුම් අරගෙන එතනින් එහාට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මොන වගේ තීන්දුව తీරුද අපි ගන්න ඕනේ කියන කාරණය විශ්ලේෂණය කරන්න, ඒ සම්බන්ධයෙන් හැදෑරීමක් කරන්න මේ මොහොත තමයි අවශ්‍යම වෙලා. අපි දැක්කා අපි කියුවාගේ විවිධ තීන්දුව తీරන එළියට එනවා. එතකොට එහරහා මේ රටේ වෛද්‍ය අධ්‍යාපන මේ රටේ රාජ්‍ය වෛද්‍ය පීඨ පද්ධතිය බරපතල අර්බුදයන් කරා ගමන් කරනවා. ඒ අතරදී මේ රටේ රාජ්‍ය රෝහල් පද්ධතියේ සමහර ආයතන රාජ්‍ය නොවන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දීලා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට, එහි වෛද්‍ය පීඨයට, පාර්ලිමේන්තුව හරහා, ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් හරහා වෙන් කරලා දුන්න හෝමාගම මූලික රෝහල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලබා දෙන ඔහුගේ කාර්ය කැබිනට් පත්‍රිකාවේ කියනවා. මේ දකින්නවා පොතලාවල වෛද්‍ය පීඨය හරහා මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මුදලට වෛද්‍ය උපාධිය විකුණනවා. එතකොට මේවත් එක්ක අවසානයේදී මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය කොතනටද ගමන් කරන්නේ? මොකද අපි දන්නවා පෙර තිබුණාට වඩා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල නිර්ණායක රාශියක් මේ රටේ පැනවිලා තියෙනවා. ඊට හේතුව WFM World Federation of Medical Education නැත්නම් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ලෝක සම්මේලනයට අනුව මේ ප්‍රතිතනයක් නිශ්චිත නියාමනයක් මේ වෛද්‍ය පීඨවලට ලබා කරගත යුතුයි. අපි දැක්කද සබරගම වෛද්‍ය පීඨයේ මේ නියාමනයේ මේ ප්‍රතිතන අවස්ථාවන් ලඟා කර ගැනීම සඳහා බරපතල ගැටලු කරනවට මුහුණ දුන්නා. එතකොට දැන් මේ අවසන් අධීරයේදී අපි දන්නේ අවසන් තීරණය මොකක් වේද කියන කාරණය. එතකොට වයඹ වෛද්‍ය පීඨය, මොරටුව වෛද්‍ය පීඨය තාම මේ ප්‍රතිතන ක්‍රියාවලිය අතර මැද ඉන්නේ. එතකොට ඔවුන් ගැටලු කරනවට මුහුණ දීලා තියෙනවා. ඌව වෙලස්ස වෛද්‍ය පීඨය තාම මේ ප්‍රතිතන ක්‍රියාවලිය ආරම්භ කරලා නැහැ. එතකොට මේ සියල්ලත් එක්ක අවසානයේදී මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ ඉස්සරහා අපි ගොඩනගලා දෙන කීර්ති නාමයට හානියක් නොවන විදිහට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ඇත්තටම පුළුල් වෙන්න ඕනේද? මේවා වැඩි වෙන්න ඕනේද? අපි දන්නවා පහුගිය උසස් පෙළ විභාගයට අනුව මේ රටේ වෛද්‍ය පීඨ වලට රාජ්‍ය වෛද්‍ය පීඨ වලට සිසුන් 2100ක් වතුනා. මේක පොඩි ප්‍රමාණයක් නෙමෙයි. ඒකට තව අවුරුදු 5කින් මේ රටට දේශීය මේ රටේ රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා විතරක් තව අවුරුදු 5කින් 6කින් වසරකට වෛද්‍යුරු 2100ක් එකතු වෙනවා. ඒ වගේම දේශ වෛද්‍ය පීඨවලත් වෛද්‍ය විද්‍යාව හදාරලා උපාධිය හදාරලා මේ රටට සාමාන්‍යයෙන් වාර්ෂිකව 400 500ක් අතර වෛද්‍ය වරුණු කණ්ඩායමක් එනවා. එතකොට තවත් 500ක් විතර එකතු වෙනවා කියන තව අවුරුදු 5කින් 6කින් මේ රටට අලුතෙන් වෛද්‍යරු 2500කට වැඩි පිරිසක් එකතු වෙනවා. ඒකට වැදගත්ම කාරණේ අපි දන්නවා මේ රටේ වෛද්‍යරයෙක් විදිහට සම්පූර්ණ ලියාපදිංචිය ලබා ගන්න සීමා වාසික පුහුණුව අවසන් කරන්න ඕනේ. එතකොට සීමා වාසික පුහුණුව ලබා දෙන්න පුළුවන් රෝහල් ප්‍රමාණය අපේ රට ඇතුලේ සීමිතයි. මොකද ඊට අවශ්‍ය නිශ්චිත අව ප්‍රමිතියක් තියෙනවා සීමා වාසික පුහුණුව ලබා දෙන්න පුළුවන් රෝහල්. හැම රටේ දින හැම රෝහලකම සීමා වාසික පුහුණුව ලබා දෙන්න බෑ. එතකොට වෛද්‍යරු 2600කට සීමා වාසික පුහුණුව මේ රට ඇතුලේ ලබා දෙන්න පුළුවන්. එතනින් එහාට මේ රටේ තව අවුරුදු 5කින් 10කින් වෛද්‍යරුන්ගේ අවශ්‍යතාවය මොකද්ද? ඒ සම්බන්ධයෙන් පුරෝකතන තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි දකින දේ තමයි මේ ගැන තැන් තැන්වල විවිධ මතවාද විවිධ සාකච්ඡා ගියාට මේ සම්බන්ධයෙන් නිශ්චිත හැදෑරීමක් මේ කිසිදු පාර්ශවයක් කරලා කියලා අපිට පේන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා තියෙනවා අපි දකින්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තියෙන දත්ත සංඛ්‍යාලේඛන පසුබිම සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තියෙනවා අපි දකින්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හදාරන්න, ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්න රජයේ වෛද්‍ය දාරිකයේ සංගමයේ විසින්පත් කරපු විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරනු ලැබූ ඒ සංකල්ප පත්‍රිකාව හෙට දවසේදී මේ රටට සමාජගත කරන්න, ජනගත කරන්න ඉදිරිපත් රජයේ වෛද්‍ය දාරිකයේ සංගමයේ තීරණය කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත අභියෝග කියන මේ සංකල්ප පත්‍රිකාව හෙට දිනේදී එහෙම නැත්නම් ජුනි මාස 19 වන බදාදා දින හවස 3ට කොළඹ 7 ලක්ෂ්මණ කදිරගාමර ජාත්‍යන්තර සමරදා සහ ක්‍රමෝපාය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී ජනගත කරන්න එළිදක්වන්න මෙයට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යතුමා, අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, මේ රටේ සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්, වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ ප්‍රවීණයින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් වෘත්තීය සමිති නායකයින්, නියෝජිතයින් සහ සරසවි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්වවලට අපි ආරාධනා කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා හෙට දවසේදී මේ අවස්ථාවට මේ සියලු කණ්ඩායම් එකතු වෙයි කියලා. හෙට දවසේදී මේ සියලු කණ්ඩායම් එකතු වෙනවා විතරක් නෙමෙයි, මෙතනින් එහාට
මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කරගෙන, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන, මේ රටේ වෛද්‍ය පීඩ ටික ආරක්ෂා කරගෙන, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරන්න, ප්‍රමිතිය විනාශ කරන්න තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර, තමන්ගේ පෞද්ගලික ආසාවන්, එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන කණ්ඩායම් වල ඒ න්‍යාය පත්‍ර නැති කරන තැනට අවශ්‍ය වැඩ කටයුතු කරන්න මේ සියලු කණ්ඩායම් එක්කාසු වෙයි කියන බලාපොරොත්තුවත් අපි අතර තියෙනවා. මොකද හෙට දවසේදී මේ රජයේ වෛද්‍ය දාරිද්‍ය සංගමය මේ සංකල්ප පත්‍රිකාව එළිදැක්වීම හරහා අපි වේදිකාවක් නිර්මාණය කළා දෙනවා. මේ සියලු කණ්ඩායම් වලට වඩා විශ්ලේෂණාත්මක සංඛ්‍යා දත්ත සහිතව, පසුබිම් තොරතුරු සහිතව, විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතුව මේ ප්‍රශ්න ගැන කතා කරන්න, මේ ගැටලුවට විසඳුම් හොයන්න, මේක ඉදිරි ගමන තීරණය කරන්න. එතකොට තමයි පෞද්ගලික න්‍යාය පත්‍ර ඉස්සරහට දාගෙන, ව්‍යාපාරික න්‍යාය පත්‍ර ඉස්සරහට දාගෙන, නැත්නම් කීප දෙනෙක්ගේ අරමුණු ඉෂ්ට කිරීමේ බලාපොරොත්තු වෙන මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්න අත්නෝමතික අදූරදර්ශී තීන්දුව తీරන පරාජය කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. මේ රටේ වෛද්‍ය විද්‍යාවේ, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකුණලා ඒ තුළ මේ රටේ ජනතාවගේ ජීවිත උකස් කරන සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ කරන්න අපිට හැකියාව ලැබෙන්නේ එතකොට තමයි. එනිසා ඒ සඳහා අවශ්‍ය කරන වේදිකාව හෙට දවසේ අපි රජයේ වෛද්‍ය දාරිද්‍ය සංගමයේ විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. එනිසා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රගමණය සම්බන්ධයෙන් කැක්කුමක් තියෙන, උවමනාවක් තියෙන සියලු පාර්ශවවලට මාධ්‍ය වේදී නතුරු ඔබ සියලුම දෙනාට රජයේ වෛද්‍ය දාරිද්‍ය සංගමයේ විදිහට අද දවසේ අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා හෙට දවසේදී මේ වැඩසටහනත් සමග එකතු වෙන්න. එතනින් එහාට ඒ පාදක කරගෙන මේ විද්‍යාත්මක හැදෑරීම පාදක කරගෙන ඒ හරහා ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය රැකගන්න, මේ රටේ රාජ්‍ය වෛද්‍ය පීඨ ටික රැකගන්න, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය මුදලට, සල්ලි වලට, කුණු කොල්ලට විකුණන පෞද්ගලික න්‍යාය පත්‍ර පරාජයටපත් කරන්න, ඒ හරහා මේ රටේ ජනතාවගේ සැබෑවටම ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න පුළුවන් ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කරන්න අවශ්‍ය කරන ඒ පසුබිම සහ ඒ ගමන සකස් කරන්න මේ සියලු දෙනාට එකතු වෙන්න කියන ආරාධනය අපි අද දවසේදී ඔබ සියලු දෙනාට ගෞරවයෙන් සිදු කරනවා.